Russell. දැන් ආචාර්යවරු රට හැර යාම තුල උපසභාපතිතුමා ඔබතුමාලා කිව්වා ඉන්න පිරිස බොහෝ විට වැඩි පරිශ්‍රමයක් දරුවා කියලා මේ පද්ධතිය රැකගෙන යන්න. ඒතර කොහොමද මේ පැය ගන්න වැඩි කළා ඉගැන්වීම් කරන්න පෙළඹිච්ච අවස්ථා තියෙනවද? ඇත්තටම කිව්වොත් දැන් මේ වෙනකොට දැන් පහුගිය අවුරුදු දෙක තුල ගත්තොත් අපේ දැනට අපේ විශ්වවිද්‍යාලයේ බැචර්ස් දෙකක් විතර ඉන්නවා වැඩිපුර ගත්තා විද්‍යාර්ථීන්. එතකොට ඒ අයට උගන්වන්න ඉන්නේ අර හිටපු ආචාර්ය පිරිස සහ එතනින් ඉවත් වෙලා ගියපුවාම ඉතුරු ආචාර්ය පිරිස. එතකොට මේ පිරිස සමහරවිට අපි සෑහෙන උත්සාහයක් දරනවා. දැන් අපි සාමාන්‍ය වැඩ කරන්න වර්ක් නෝම් එකක් තියෙනවා. සතියකට පැය ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ කියන්නේ ස්ටුඩන්ට්ව ඩිරෙක්ට් මුණ ගැහෙන පැය ප්‍රමාණය. නමුත් ඊට අමතරව අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු පරිශ්‍රණය කරනවා, විවිධ තීසීස් ගයිඩ් කරනවා, රටේ දියුණුවට අදාළ වැඩ කටයුතු කරනවා, සමාජ සංවර්ධනය කරනවා. මේක මම හිතන්නේ මේ වැඩසටහන ඉවර වෙනකල් කිව්වත් ලයිස්තුවක් කියන්න පුළුවන් මහාචාර්යවරු කරන. එතකොට ඒ තත්ත්වයෙන් තමයි හැදෙන්නේ. හැබැයි මේ ඔක්කොම කරගෙන මේ විශාල විද්‍යාර්ථීන් පිරිසකට මේ අධ්‍යාපනය තාම දීගෙන යනවා. කවුරුත් බෑ කියලා නෑ. මම හිතන්නේ ඔබතුමාට මතක ඇති කොවිඩ් වසංගත කාලේ ආචාර්යවරු තමන්ගේ අතේ තිබ්බ මුදල් වියදම් කරලා තමයි ඩේටා දාලා ළමයින්ට ඉගෙනුවේ. හැබැයි මාර්ගගත ක්‍රමය දැන් මේ වෙනකොට අපි දකිනවා සමහර ලාට ඒකේ යෝජනා වෙන ඔය ප්‍රතිසංස්කරණ වල මේ ඔන්ලයින් ටීචින් හොඳයි කියලා. හැබැයි විශ්වවිද්‍යාලයට දවස් දෙකක් ඇවිල්ලා බලන්න. දැන් අපේ විශ්වවිද්‍යාලවල සිග්නල් නැති තැන් කොච්චර තියෙනවද මේ ළමයින්ට මේ ෆෝන් එකකින්වත් බලන්න බැහැ. අපි මේ ප්‍රායෝගික ගැටලුව දැක්කනේ. ඒ පසුතලයේ මේ රටේ හදන්නේ නැතුව, ඒ අවශ්‍යතාව හදන්නේ නැතුව, ඒ දරුවන්ට ඒක දෙන්නේ නැතුව මේ සීතල කාමරවල ඉඳලා මේ ප්‍රතිපත්ති හදලා වැඩක් නැහැ. ඕක තමයි මේ රටේ කෘෂිකර්මාන්තයට උනේ. මේ රටේ සෞඛ්‍යයටත් ඕකමයි මේ දැන් කරගෙන යන්නේ.